ලැබුවාවු 2023 නව වසරේ ශ්‍රී ලංකා වාසී සැමටම සුභම සුභ නව වසරක් වේවා. ඒ වගේම මුළු ලෝක වාසීන්ටම සුභම සුභ නව වසරක් වේවා. මෙම 2023 වසරේ මම මාගේ පාඨමාලා හැදෑරු සිසුවියන්ට සහ පාඨමාලා හදාරන සිසුවියන්ට අලුත් දෙයක් කරන්න මේ වසරේ මම තීරණය කළා. ඒට හේතුව අපිට කොවිඩ් වෛරසය නිසා වසරක් පන්ති පැවැත්වීම බැරි වුණා. ඒ අතරතුර මම සිසුන්ට ඔන්ලයින් පන්ති පවත්වන්න පටන් ගත්තා. ඒ කියන්නේ දැන් වසර දෙකක් වෙනවා. ඒ කියන්නේ මුල් වරට ඔන්ලයින් පන්ති පැවැත්තුවා. ඉතින් සෑහෙන සිසුන් ප්‍රමාණයක් ඇත්තමයි මේ පන්තිවල සහභාගි වෙනවා. ඇත්ත මම හිතනවා මේ කොවිඩ් වෛරසය අපිට නරක දෙයක් වුණාට අපි හැමදෙයිසෙම ඒකේ හොඳ පැත්තක් අපිට ලැබෙනවා. හැමදෙයිසෙම මම සිසුන්ට කියන්නේ ඒකයි. යම්සි දෙයක් අපිට නරක පැත්තකින් අපි දැනගන්න එක හොඳ පැත්ත හරව ගන්න. දැන් මම මධ්‍යස්ථානට ආව නම් ඇත්ත ළමයට අද මේ කාලේ ළමට එන්න හම්බෙන්නේ නැහැ. නමුත් අද ලංකාවේ ලෝකවාසී විදේශයේ ඉන්න කාන්තාවන්ට පවා මගේ දූ දරුවන්ට මෙම පාන්දර සහභාගී වෙන්න හැකි වුණා. ඉතින් ඒ අනුව දැන් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද හේතුව සමහර අපිට දැන් විදුලිය විසන්ති වෙනවා. එතකොට අපිට පන්ති පවත්වාගෙන යෑමට මට නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් මගේ සිසුන්ට ප්‍රශ්නයක් වෙනවා පන්ති පවත්වා ගැනීමට. මොකද හේතුව එවිට සිසුන්ට අන්තර්ජාල සම්බන්ධතා බිඳ වැටෙනවා. ඉතින් සමහර සිසුන්ට මම සමහරට මම පාඩම මිස් වෙනවා, සමහරට මම කපණික මිස් වෙනවා, සමහරට මම මහානික මිස් වෙනවා. ඉතින් ඒ ළමයි ඉතින් ඇත්තට මේ සිසුන් ඇතුළේ මට කියනවා වෙන පන්තිර ජොයින් කරන්න කියලා. ඉතින් එහෙම පන්තියක් තිබුණොත් අපි ඇත්තටම ජොයින් කරනවා. නමුත් එහෙම ජොයින් කරාම ළමයට ප්‍රශ්නයක් කියලා මොකද ඒ හැමදෙයිසෙම එක කොටස සම්බන්ධයි. එතන අර පාඩම බැරුණාම ඒ සිසුන් ඊළඟ පාඩම මහගන්න හරි අමාරුයි. ඒකින්ද මම තීරණය කරා මේ නව වසරේ YouTube මගින් එම කොටස් මගේ සිසුන්ට ඉදිරිපත් කරා. ඉතින් මම හිතනවා එතකොට ළමයට කිසි ප්‍රශ්නයක් වෙනකන් නැහැ ඒ අදාළ කොටස් YouTube මගින් බලා ගන්න පුළුවන් වෙයි. තවද සිසුන්ට අද මගේ රජයේ ඩිප්ලෝමා සහතිකේ තියෙනවා. ඒ වගේම NVQ level 4 රජයේ දෙන NVQ level 4 සහතිකය මේ ආයතනයේ සහතික ලබා දෙනවා. ඉතින් දැන් එහෙම වුණාම මගේ රජයේ ඩිප්ලෝමා අරගෙන ඕන ළමයි NVQ සහතිකේ මම අරින්නේ. එතකොට රජයේ ඩිප්ලෝමා සහතිකේ මම ඉගෙන ගත්තයි කියලා මම සිසුන්ට දෙන්නේ නැහැ. මොකද ළමයට මැසීමේ හැකියාව තියෙන්න ඕන. මෙම මගේ රජයේ ඩිප්ලෝමා පාඨමාලාවේ මැසිය යුතු ඇඳුම් ටිකක් තියෙනවා. අනිවාර්යෙන් මැසිය යුතු ඇඳුම් ටිකක්. ඒ ටික අනිවාර්යෙන් මැසිය යුතුමයි. මොකද ඒ ඇඳුම් ටිකේ සේරම මහාන කොටස් ටික ඇතුළත් වෙලා තියෙනවා. ඒතර ඒක මැහුවේ නැත්නම් ළමයට මට විභාගෙට තියන්න බෑ. එතකොට මේ අන්තර්ජාල සබඳතා බිඳ වැටීමේ හේතුවෙන් ළමයට කොටක් මගහැරෙනවා, ඇඳුම් මහන්න බෑ. ඉතින් ඒකෙන් දැන් මම කිව්වේ ළමයට අද එතකොට ළමයට ඒ කොටස් ඒ YouTube එකෙන් ඉගෙනගෙන එතකොට ඇඳුම් මහලා මට පෙන්නල මට විභාගෙට ඉදිරිපත් වාඩි වෙන්න පුළුවන් මගේ දරුවන්ට. එතකොට එතරම් මේ NVQ සහතිකය හෝ මගේ රජයේ ඩිප්ලෝමා සහතිකය ඇද ඉතා වටන සහතිකයක් වෙලා තියෙනවා. මගේ පාඨමාලාව සිසුන්ට සහභාගී වුණයි කියලා මම රජයේ ඩිප්ලෝමා සහතිකය දෙන්නේ නැහැ. මොකද ඔවුන්ට හැකියාව තියෙන්න ඕන. ඒ හැකියාව මම බලාගන්න ඔවුන් ඇඳුම් ටික මැහුවොත් තමයි. යන්නේ ඒකෙන් දැන් මම කියන්නේ මුදේ මේ ළමයි කොට මගහැරෙන කොටස් වලට මම මේ YouTube එක දානවා කියලා. මම හිතන්නේ මේ අවුරුද්දේ මම ගත්ත හොඳම තීරණයක් කියලා මම හිතනවා මගේ දරුවා වෙන්නේ. මට අවසාන වට කියන තියෙන්නේ මේ පතුරුහෙට ඇඳුම් මැසින් ක්‍රමය. මම ශ්‍රී ලංකාවට මුල් වට හඳුන්වා දී වසර 25කට වැඩි කාලයක් යනවා. ඉතින් ඒ කාලය තුර මගේ දහස් සංඛ්‍යාත දරුවා අද ගුරුවරුන් ව්‍යාපාරිකයින් ස්වයං රැකියාව බිහි කරලා තියෙනවා. ඉදිරියට බිහි වෙන මගේ දරුවන්ට මම දෙන එකම අවවාදේ අද මේ රටේ ආර්ථිකය අනුව ගොඩ එන්න පුළුවන් එකම දේ තමයි අපි මේ මැහුම් ඇඳුම් මැසීම. ඒ වගේම ගොඩාක් සිසුවන් මගේ අද ඔන්ලයින් මගේ ආදායම් උපයා ගන්නවා. මම හිතන්නේ මම මේ අලුත් දුව දරුවන්ට කියන්නේ තමන්ගේ ආර්ථිකය ගොඩ ගන්න මේ මම හිතනවා මේ YouTube නාලිකාව මගේ ඉදිරිපත් කරන පාඩම් මාලාව දැක බලා ගැනීමෙන් ඔබට ගොඩාක් ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා. ඒ ශක්තියක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.